දාසිසිකේ මේ මාසේ තමයි මෙම ආසනික විශේෂායිත සැමන්තොගේ ශ්‍රී ලංකාවට ආනයන කරලා තිබෙන්නේ මේ සැමන්තොගේ වටිනාකම ඩොලර් ලක්ෂ 215000ක් පමණ වෙනවා මේ සැමන් වල කිලෝග්‍රෑමයකට සාමාන්‍යයෙන් අපි පරිභෝජනය කරන සැමන් වල තිබී යුතු ආසනික ප්‍රමාණය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 1ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි තිබිය යුත්තේ. නමුත් මෙම සැමන්තොගෙහි තිබෙන කිලෝග්‍රෑමයකට තිබෙන ආසනික් මිලිග්‍රෑම් ප්‍රමාණය 1.3ක ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණය කොහෙත්ම මිනිස් ශරීරයට සුදුසු නැහැ. ඒ වගේම මේක සත්ව පරිභෝජනයට සත්ව ආහාර සදන්නටත් ඕන ඉල්ලලා තිබුණා. නමුත් මිනිස්සුන්ට සුදුසු නැත්තම් කිසිසේත්ම සත්ව ආහාර සඳහාත් මේ සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ශ්‍රී ලංකාව අපි ඉඩ දෙන්නේ නැහැ කොහෙත්ම වෙන
රටවල තිබෙන ඒ අපද්‍රව්‍ය සහ මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය ගෙනල්ලා මෙහි ශ්‍රී ලංකාවේ ගොඩ බාලා මෙහි ඒවා විනාශ කිරීමට අපි කොහෙත් මිට දෙන්නේ නැහැ. මේක ශ්‍රී ලංකාව වෙනත් රටවල ඒ අපද්‍රව්‍ය ගොඩ ගන්න භූමියක් නෙවෙයි. ඒ නිසා වර්තමාන රජයේ ප්‍රතිපත්ති අනුවත් ඒ වගේම ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදිත් මේ ශ්‍රී ලංකාවට ආනයන කරලා තිබෙන මේ ආසනෙක් විෂ ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් පහ නැවත ප්‍රතිඅපනයනය කරන්න කියලා අපි ආනයන කරුට දැනුම් දුන්නා. ඒ අනුව මෙම මේ විෂ සහිත සැමන් අඩංගු ආසනෙක් විෂ සහිත සැමන් අඩංගු කන්ටේනර් පහ නැවත ප්‍රතිඅපනයනය කරන්න කියලා අපි ආනයන කරුට උපදෙස් දුන්නා. ඒ අනුව ආනයන කරු කටයුතු කළ යුතුයි. මොකද අපි කොහෙත්ම ශ්‍රී ලංකාවේ පරිසරයට හානි වෙන දේවල්, පරිසර පද්ධතියට හානි වෙන දේවල් ශ්‍රී ලංකාවට ගොඩ ගහලා මෙහෙ අපි අපද්‍රව්‍ය භූමියක් බවට පත් කරන්න කොහොමදත් ඉඩ දෙන්න. ඒ අනුව අපි තරයේ අපි ඒ පුද්ගලයාට අපි දැනුම් දීලා තිබුණා. මොකද 2021 තමයි ශ්‍රී ලංකාවට මේවා ආනයනය කරලා තිබෙන්නේ. දැනට අවුරුදු 3කට වැඩි ප්‍රමාණයක් අපේ මෙහෙ ශ්‍රී ලංකාවේ මේ භූමියේ මේවා තැන්පත් කරලා තිබෙනවා. අපි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙත් ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරී සහාය ඇතිව මේ අපද්‍රව්‍ය විනාශකාරී ආසනික් අඩංගු සැමන්තොගේ නැවත ප්‍රතිඅපනයනය කරන්න අවශ්‍ය පියවර ගන්නවා.